අපි දන්නවා අපේ රටේ අනාගතය ගැන ශ්‍රී ලාංකිකයන් වන අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා. හැමෝම දකින්න එක සීනයක්. ඒ සීනය මේ රටේ සංවර්ධිත රටක් වන සීනය. අපි ලෝකයේ හැමෝමේ අනිකුත් රටවල් වලට නොදැවින් මානුෂීය ගුණාංග වලින් පෝසත් ජාතියක්. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටට ඉතිහාසයේ පුරාවට විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ වටිනාකම් ලැබී තිබෙනවා. වාර්තා තාක්ෂණය ඇතුළු රෝමවිත කළ විශ්මිත දැනුමෙන් අප රටක් ලෙස කලක් සම්බන්ධව සිටියා. ඒ අයුරින්ම ඉදිරියට ආව අද අපි ලෝ දියුණුම රටක්. මෑත කාලයේ විවිධ ආණ්ඩු යටතේ රටේ අරමුණු වෙනස් වුණා. රටේ ජනතාවගේ රටේ අරමුණු සමග විනාම හැමදාමත් වගකීම් කටයුතු. අද කොවිඩ් අර්බුදය ලෝකයේම ගිලගෙන තිබෙනවා. අනෙකුත් රටවල වගේම අපේ රටේ ජන ජීවිතයට විශාල බලපෑමක්. වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ, රාජ්‍ය සේවකයන් වගේම පෞද්ගලික අංශයේ ඔබත් රටේ සමස්ත මහජනතාවත් නිසි සෞඛ්‍ය ආරක්ෂක ඉදි පිළිපදිමින් මේ අභියෝගයට ජය ගන්න වෙසෙනවා. රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත්කම විරුද්ධ පක්ෂ ඇතමෙක් නම් විදැක්ක කොවිඩ් ප්‍රශ්නේ ඉඳලා ඒකින්වත් ගොඩ යන්න පුළුවන්ද බලනවා. මිතුරුනි, අපිට වෛරසයක් මතින් දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය රටේ සියලු දෙනාගේම යහපැවැත්ම ක්‍රියාත්මක බලන්නවා. ජනතාව හැම වෙලාවෙම අනුකම්පාවෙන් ඉන්නේ රට හමුවේ අභියෝගයක් ලාව. එහෙම වෙන්න මහ ජනතාව අප ගැන විශ්වාසයක් තියෙන නිසා රටේ ආරක්ෂාව වසන්ත අර්බුදයක් කියලා ජනතාව රජයක් ලෙස උපරිමය අපි පිටුවන බව හොදන්න. ඒ වගේ විශ්වාසය අපි හැමදාම රැකලා තියෙනවා. විවිධ අභියෝග වලට මුහුණ දෙමින් වත් අනු කවරදාට වඩා දේශීය කර්මාන්ත කරුවා නගාසි අපිට හැකි වීදි වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අද විවෘත වන මේ පාවහන් කර්මාන්ත ශාලාව මුළු රටටම සම්පතක්. දේශීය වෙළඳපොළේ පාසල් දරුවන් පාවහන් පවතිනුයෙන් 30%ක් අඩුවෙන් ලබා දෙනවා කියලා සභාපතිතුමා කිව්වා. ඒ වගේම ක්‍රීඩා හා ඇවිදීමේ පාවහන් උසස් තත්ත්වෙන් මෙහි නිර්මාණය වන බව අපි දැනගත්තා. ඒ හැම පාවහන් යුගලයක්ම නිර්මාණය වෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා සංකල්පය පෙරදැරිව. නිට තාක්ෂණයේ යොදා ගනිමින් 70%ක් පමණ එකතු කළ අගයක් මත එම නිෂ්පාදනය කෙරෙන බව අපි දන්නවා. මේ හැම පාවහන් යුගලකම තිබෙන්නේ ශ්‍රී ලාංකික අභිමානය. මිත්‍රෝනි, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව අපේ ඉලක්කය මේ රට දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ සංවර්ධනය කිරීම. ආනයන සීමා කරමින් අපේ දේශීය ගොවියා මෙම කර්මාන්තකරුවා දියුණු කරන්න අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ගහ ඇතුළු උළුබඩුව විතරක් නොවේ අපේ රටේ වැවෙන භෝග රටින් එන්න ඕනේ ඉතින් අතර කළා. දැන් ඉබේම අපේ රටේ ගොවියට එහි වාසිය ලැබෙනවා. තව පැත්තකින් මහජනතාවටත් අපේ රටේ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කරන්න අවස්ථාව උදා වෙනවා. මේ කර්මාන්ත ශාලාවත් අද පටන් පාවහන් නිෂ්පාදනය කළාම රබර් කිරි ගොවි පොලටත් ඉන්න ආර්ථික වාසියක් ලැබෙනවා විශ්වාස කරනවා. උන්ගේ පවුල්වල ආදායම ඉහළ යනවා. අපේ තරුණ පරපුරට රැකියා අවස්ථා උදා වෙනවා. වෙනද මේ වගේ කර්මාන්ත ශාලාවක තාක්ෂණික දැනුම ගන්න පිටරට යන්න ඕන. දැන් අපේ තරුණ පරපුරට ඒ දැනුමත් මෙහෙම ලබා ගන්න පුළුවන්. Breaking.lk